පෑගනම් බලාගෙන ඉන්න මිනිස්සු ඕන වෙන දවසේ නෑ. ඒ ජමි, ඔයා මං එනකම් බලන් හිටියත් බැදියෝ. අයියෝ, අවසර ඔයාගේ පස්සෙන් එන්න එපා කිව්වද මං පැත්ත බලා දෙයි ආවේ නෑ. හැබැයි කලින් කිව්වනම් මං හතර වෙදි එතනට ඇවිල්ලා හිටගෙන ඉන්නවා. ඉතින් කලින් කියන්නේ මං දැනන් හිටියේ මේම දෙයක් වෙනවා කියලා. ඊ මොකද පෙටියු මේ බය වෙලා වගේ දාඩියක් දාලා. ඇයි මේ සරාවත් ඔෆිස් එකට ඇවිල්ලා තගක්වත් දාලා ගියාද? සුදානේ. සරාව නම් මම මොකටද බය වෙන්නේ? එහෙනම් මොකද ආවේ? ඔයාගේ බැංගල් බත් හින්ද තමයි මේ ඔක්කොම ප්‍රශ්න. අනේ 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 මගේ මේ අයින්සක බත්පතර එහෙම කතා කරන්න එපා පෙටියු. කොච්චර අයින්සක විදියට රසට හදලා දෙන කෑමක්ද ඒ? ඈ? මං කෑම කනකොට ඔෆිස් එකේ කොල්ලෝ ටිකක් මගේ වටේට ඇවිල්ලා කියනවා අපි යනකොට තිබ්බේ නැති බත් අමුසිරි කොහෙන්ද හම්බුනේ කියලා. උන්ට මොකටද ඒක? ඔය ඒ බත් එක මං ගෙනා ඔයාට දෙන්නේ කියලා ඔයාට කියන්න තිබ්බනේ. මං එහෙම කිව්වා. කිව්වට පස්සේ මහා උන් කැත කතා වගේක් කිව්වා අප්පා. දුවම් මොකද කරේ? උට තරගේ පාරේ ඉඳුල්ලා තිබ්බ දුන්න කණ හරහා එකක් එකෙක්. නියමයි. නන්නා. එහෙම තමයි කරන්න ඕනේ. මේ මට ඕකුන්ගේ මූණ පෙන්නන්න මම හොඳ වැඩක් කරන්න. මං එහෙම කරාට මට නම් හරි බයයිද අයියා. උන් මගේ සෙක්ෂන් එකේ වටේට කැරෙක් කැරෙක් හිටියා. මං අවස ඇරලා එනකොට පූලිමේ මන්දියා බල බල මොන මොනවද කිව්වා. මොනවද කිව්වේ? කේ කේව කිව්වානේ මට නම් ලැජ්ජාවේ බෑ. එහෙනම් වැඩේ ඊතරම්ටම සීරියස්ද? වා බය වෙන්නේ පජමි. මං වත් එක්ක ඉන්නවා. ඔයයි නෙලියනේ. මම එපා ඇතුලේ ඉන්න. නමි මං ඔයාට ආදරෙබ වැත්ත. හරි? ඒනට මං කැමති නෑ මං හින්ද ඔයාට එක එක ඒවා කියනවට. උන් තාම අර ගේට්ටු ළඟ ඉන්නවද? ඈ? මොකද දැන් ගහන්න දෙන්නේ? ඇයි? ඔයා හින්දා මට ඒකත් කරන්න බැරි කමක් නෑ. ඉන්නකො පොඩ්ඩක්. මතක තියාගන්න මම മന്ത്രി පුතේකට ICU එකේ හිටින්න ගහපු පුතෙක්. හරි හරි මේ ඡන්ඩි පාට ඇති. මම මාව ගිහින් බෝඩිම ළඟට දාලා එන්න. ඡන්ඩි. බොරැල්ල රූඩ් එකෙත් අපේ ආදායම හුඟා කඩු වෙලා. මං හිතන්නේ අපේ වුන් මොකක් හරි වංගුවක් නැවුණා. බොරැල්ල විතරක් නෙමෙයි. නුගේගඩ රූඩ් එකේ මේ සතියක විතර ඉඳලා මුන් හරියට ටාකට් එක කවර් කරේ නැහැ. මිනුසු දැන් හිඟන්නන්ට දෙන සල්ලිත් අඩු කරලා. පාරවල් වල නම් සල්ලි දෙන්නේ කඩු වෙන්න පුළුවන්. ඒත් ඔය පන්සල්, පල්ලි අයින් වල කවදාවත් එහෙම වෙන්න බෑ. ඒකත් ඇත්ත. එහෙනම් අපේ උන් ටුවර් එකටම වංගුවක් ගහනවා. ඕකනේ මං ඔයාට කියන්නේ. අපේ උන්ට පඩි දෙන එක නමතලා කොමිෂන් එකක් දෙමු කියලා. එහෙම වුණාම උන්ට හිඟා කන්න තියෙන ඕමනාව තවත් වැඩි වෙනවා. උන් හොයන තරමනේ එතකොට උන්ට හම්බ කරන්න පුළුවන්. මටත් දැන් දැන් හිතෙනවා ඒක හරි කියලා. හරි කියලා හිතෙනවා නම් ඉතින් ඒක කරමු. ඇයි ඉතින් තවත් බලබල ඉන්නේ? දැන් ඉන්න සෙට් එකට අලුතෙන් ওই කොමිෂන් දාන කතාව වැඩන්නේ. අපි අලුතෙන් ගන්න උන්ට ওই කොමිෂන් කතාව කියමු. එතකොට උන් උනන්දුවෙන් ගේමක් ගහයි. එතකොට පරණ උන් ටික අවුලයිද? ඒකට කමන්නේ. අපි අලුත් සෙට් එකක් හදාගත්තොත් පරණෙවුන් ටික ෂේප් එකේ හලා ගන්න පුළුවන්. එකම මූණු ටික හැමදාම දකින්නකොට මිනිස්සු සල්ලි දෙන්න කැමති නෑ. අලුත් මූණු සෙට් එකක් බහිනකොට තමයි මිනිස්සු සල්ලි දෙන්න කැමති. හෝ ඉතින් එකම දුක එකම විදියට හානික මිනිස්සුන්ට බෝරින්නේ නේද? මේ සල්ලි ටික අපි හෙට උදේම බැංක කරමු. ඔයාගේ නමට account එකක් open කළොත් හොඳයි කියලා මට හිතුණා. මොකද ආදායම් බදුකාරයෝ කොයි වෙලාවක හරි අපේ පස්සෙනුත් පන්නයි. ඉතින් අපි දැනටමත් income tax ගෙවනවා. මොකද අපේ පස්සේ පන්නයි. දැන් ගෙවන්නේ ඇත්ත ආදායම් පෙන්නලා නෙමෙයි නේද වර්ණ? ඇත්ත ආදායම දැනගත්තොත් මුන් මීට වැඩි tax එකක් අපිට ගහනවා. කොහොම හරි උන්ගෙන් සල්ලි හංගගෙන තමයි මේ ගේම ගහන්න ඕනේ. ඒ වගේ මේක ඩීසන් නෑ කියලාද? මේක පට්ට ඩීසන් නෑ නේ මේ බ්‍රෑන්ඩඩ් එක. මේක
ගිය ඉස්සර තමයි අනේ ටයි කෝඩ් දාගෙන ගිය ඉන්ටර්විව් වලට දැන් කොල්ලෝ කෙල්ලෝ අඳින්නේ මේවයි ටී-ෂර්ට් එහෙම ගහලා එහෙම යන්නේ හර්ෂෝ ඕක හොඳයි ට්‍රිප් එකක් ඇඳන් යන්න හරිද මං කියන්නේ ඔයා මෙන්න මේ දෙක ඇඳන් යන්න ෂර්ට් එක යට කරලා ෆයිල් එකක් එහෙම අතින් අරන් එහෙම ඩීසන්ට් පිට යන්න ඒ වැච්චෙනවා නේ අවුලක් නේ ඕල්ගි බයයි ඕල්ගි මේ ෆස්ට් ටයිම් නේ ඉන්ටර්විව් එකකට මූණ දෙන්නේ හර්ෂෝ ඉස්කෝලේ යන කාලේ අපිට කියලා දීලා තියෙන්නේ කන්ෆිඩන්ස් ඇතුව ඉන්ටර්වයුව වලට ෆේස් කරන්න කියලා කන්ෆිඩන්ස් වෝල්ගි හෙට ඉන්ටර්විව් එක සිංහලෙන් තිබ්බොත් ගොඩ ඉංග්‍රීසියෙන් තිබ්බොත් තමයි කියලා වෙන්නේ ඔයා කතා කරන වෙලාවේ ඒගොල්ලෝ කතා කරේ මොන භාෂාවෙන්ද මං කතා කරන වෙලාවේ ඒගොල්ලෝ කතා කරේ සිංහලෙන් හැබැයි වෝල්ගි ඉන්ද හිට පොඩි කඩ දැම්ම ඩොක් ගාලා ඔයා බය වෙන්න එපා ඒගොල්ලෝ සිංහලෙන් කතා කරා නම් සිංහලෙන් තියයි ඉන්ටර්වයුව සිංහලෙන් තිබ්බොත් නම් ගොඩ ඉංග්‍රීසියෙන් තිබ්බොත් නම් සෝරි තමයි ඕකේ මේ දැන් ඔය ඉන්ටර්වයුව එක කොහෙද තියෙන්නේ ආ මේ හෙට උදේ කෝල් එකක් දෙන්න කිව්වනේ තැන කියන්නම් කියලා කීයද උදේ 8ට ඒක මාර වැඩක් නේ ඒතර ඒගොල්ලන්ට එහෙම ඔෆිස් එකක් එහෙම නැද්ද තමයි වුල්ගේ මාත්මේ කල්පනා කළේ. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඒගොල්ලෝ මට කිව්වා ඒගොල්ලෝගේ ඔෆිස් තියනවලු හැම දැනව. දැන් මෙතන ආව ඉන්ටර්වයුව කරන්නේ මේ ඔෆිස් එකේ ඩිරෙක්ටර්. ඒ ඩිරෙක්ටර් ඉන්න තැන කියලා මට කෝල් එකක් දෙන්නම් කිව්වා. ඇවිල්ලා මට ඉන්ටර්වයුව එක කරගන්න කිව්වා. කමන්නේ හර්ෂෝ ඩිරෙක්ටර්ගේ ගෙදරට ගිහින් හරි වැඩේ කරගන්න. මේ වුල්ගේ අම්මෝ දෙයනේ කියලා හෙට වැඩේ ගොඩ ගියොත් අපේ අපල කාලේ ඉවරයි. බය වෙන්න එපා හර්ෂෝ. හෙට වැඩේ හරියනවමයි. මොනවත් මාරු. ඉංග්‍රීසි තියෙන්නේ නැහැ නේ. සිංහලෙන් තියෙන්නේ කොහමද ඉතින්? මම කතා කරමු. අපි සිංහල. එතනට ගිහිල්ලා අපි දෙන්න ඊට පස්සේ සන්තෝෂෙන් ඉන්න. ඒමීගේ ගෙදරින් තියලා හර්ස් කාහේ මෙහෙට එනකොට තව මොකක් හරි බොඩිය දාගාව නම් නේ. මං අර එහා පැත්තේ කාමරේ ඉන්න හර්ෂණ. මොකද කියන්නේ? ඉන්ටර්විව් එකට කාමරේට එන්නද? දැන් මේ දවස්වල අපි අපච්චි එක්ක දෙවි කෙනෙක් යාළු වෙන්න ෆුල් ට්‍රයි කරනවා. නේද අපච්චියෝ?